Hello and welcome everyone. අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ English language ඉංග්‍රීසි භාෂාවේ තියෙන quantifiers මොනවද කියලා. මොනවද මේ quantifiers කියන්නේ? ඔයාලා දැකලා ඇති මේ වන විටත් some, any, few, a few, much, වැනි ප්‍රමාණාත්මක අගයක් දෙන්න English language එකේ භාවිතා කරන වචන. ඉතින් මේ English language එකේ බහුලව යෙදෙන quantifiers මොනවද සහ ඒවා කොහොමද නිවැරදිව භාවිතා කරන්නේ? ඒ ගැන තමයි කතා කරන්න කතිකාවතක් ඇති කරන්න මේ වීඩියෝ එක අපි ඉදිරිපත් කරන්නේ ඔයහට. ඒ වගේම තමයි මේක ගොඩක් useful වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා. මොකද English සම්බන්ධව selection test එකක්, proficiency test එකක්, aptitude test එකක්, කුසලතා පරීක්ෂණයක් ගන්න ඉන්න ඔයාට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද MCQ multiple choice questions වල මේවා ගොඩක් වාර ගණන් නිතරව බහුලව ඇහෙන ප්‍රශ්න තමයි quantifiers සම්බන්ධයෙන්. හරි, වැඩි කතා නැතුව යනවා වීඩියෝ එකට. Right, quantifiers. Balamu. Api udaharana magin meka sadhane karagamu. Hari. Palawini prashnaya metamai. We do not sell his tanak than 10 pounds of tea. Hari. Hondara vakya theruma therum ganna. Ida passe ida adala wadathma galapena most suitable quantifier ekak api select karamu. We do not sell. Api vikunanne ne. Less the fewer, less fewer. Meka adu wedi washen me dekema theruma tamai. Noaduwa kiyana eka. Noaduwa kiyana eka. Than 10 pounds of tea. Etana pounds kiyanne ara salli ekake neme. Metana pounds kiyanne bara ekake. Eka yanne raatthal kiyana eka. Eka yanne api te raatthal 10 ekata noaduwa vikunanne naha kiyana eka. Etakota mokadda hari uttare wenne? We do not sell his tanak than 10 pounds of tea. Baluwoth less thiyenawa fewer thiyenawa. Etakota api ප්‍රමාණයන් එක ප්‍රමාණයන් එක ප්‍රමාණයන් කියපුවාම මිනුම් ඒකකයන් එක මෙතන pounds රාත්තල් kilogram gram meter kilometer අන්න මිනුම් ඒකකයන් එක less සහ fewer අතරින් අපි භාවිත කරන්නේ less කියන එක. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ we do not sell less than 10 pounds of tea. Right. Deveni prashne balna. No his tanak than 50 miners were killed in the explosion. Hari 50 miners patal karu 50kata less naththam fewer no adu pirisak were killed maranayata patuna in the explosion pipirimen ay kiyanne pipirima nisa patal karuwan 50kata no adu පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියන අදහස තමයි අපිට දෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා less the fewer the. මේ දෙකෙන් නිවැරදි පිළිතුර තමයි fewer. ඇයි අපි මේ fewer කියන එක භාවිත කරන්නේ ප්‍රමාණයක් එක්ක තමයි. හැබැයි ප්‍රමාණය ඉලක්කමක් වෙන්න ඕනේ. මෙතන නම් 50යි. පතල් කරුව කියයිද 50යි. එතන less සහ fewer ඔය දෙක අතරින් ඉලක්කම් එක්ක අපි භාවිත කරන්නේ fewer කියන එක. Hari, ඉදිරියට යන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් භාවිතා කරන්න YouTube එකේ මේ වීඩියෝ එකේ පහලින් තියෙන comment section එකේ අහන්න ඕන ප්‍රශ්නයක් මේ සම්බන්ධව. Right 3. There is his tanak money in my purse. මගේ පසුම්බියේ මේ sum සහ any මේ දෙකම අඩු වැඩි වශයෙන් දෙන තේරුම් තමයි සමහරක් කීපයක් වැනි තේරුම් දෙන්නේ. එතකොට there is his tanak money in my purse. Right. මෙතන ඔළුවට දා ගන්න හැම වෙලේම අපි මේ sum කියන එක භාවිතා කරන්නේ positive sentences එක්ක. ඒ කිව්වේ affirmative නැත්නම් යථාර්ථ යථාර්ථ වාක්‍යයත් එක්ක තමයි අපි sum භාවිතා කරන්නේ. එතකොට අපි කියනවා there is some money in my purse. Right. හතරවෙනි ප්‍රශ්නය. I have not his tanak money to spare. එතකොට මේ බලන්න sum the any I have not
නෑ නැතාර්ථයක් අන්න නෙගටිව් යන්න නෙගටිව් සෙන්ටෙන්සස් එක්ක තමයි අපි භාවිතා කරන්නේ මේ එනි කියන ක්වොන්ටිෆයර් එක. එතකොට I have not any money to spare. To spare. Spare කියන ක්‍රියාපදයේ තේරුම තමයි දෙන්න. කියන්නේ හිඟ දුෂ්කර අමාරු වෙලාවක වුණා දෙන්න. ඒ කියන්නේ මේ එතකොට මේ සෙන්ටෙන්ස් එක තේරුම තමයි කොහෙත්ම කොහොමඩවත්ම දෙන්න මං ළඟ සල්ලි නෑ කියන එක. I have not any money to spare. එතකොට any එක අපි භාවිතා කරන්නේ negative sentences එක. Right. අංක පහ. People now know Tamil. Few the. හරි. මෙතන බලන්න නිවැරදි පිළිතුර වෙන්නේ few. Few කියන්නේ මොකද්ද? මොන වගේ අදහසක්ද දෙන්නේ? Few කියන්නේ not many කියන එක. Few කියන්නේ not many. Few people now know Tamil. ඒ කියන්නේ මිනිස්සු ටිකයි මේ වන විට දෙමළ භාෂාව දන්නේ. මිනිස්සු ටිකයි දෙමළ භාෂාව දන්නේ. එතකොට few කියන්නේ not many. නිවැරදි පිළිතුර few people now know Tamil. එතකොට මේ වාක්‍ය කියපුවාම ඔයාලට අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දෙමළ දන්නේ නැහැ කියන එක. Not many. ඒ කියන්නේ not many කියන්නේ මොකද? Not many සමානයි few. Few people now know Tamil. ඉදිරියට යනවා. Higher. There are only Hispanic women at the meeting. There are only Hispanic women at the meeting. රැස්වීමේ ඉන්න ගැහණු සංඛ්‍යාව සම්බන්ධව. මෙතන නිවැරදි පිළිතුර වන්නේ a few කියන එකේ තේරුම තමයි some කියන එක. කිහිපයයි ඉන්නේ. කිහිපයයි ඉන්නේ. There are only a few women at the meeting තමයි නිවැරදි පිළිතුර. එතකොට few කියන්නේ ගොඩක් නැහැ කියන එක. Not many. A few කියන්නේ some. කිහිපයයි ඉන්නේ කියන එක. සහ විශේෂයෙන්ම a few කියන එක අපි භාවිතා කරන්නේ countable nouns එක. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් නාම පදත් එක්ක. Women ගෑනු ගණන් කරන්න පුළුවන්. පිරිමි ගණන් කරන්න පුළුවන්. අර මිනිස්සු අර ගණන් කරන්න පුළුවන් නාම පදත් එක්ක විතරයි a few භාවිතා කරන්නේ. නිවැරදි පිළිතුර වන්නේ එතකොට there are only a few women at the meeting. Right. ඔය ප්‍රශ්න හය බැලුවා හිතනවා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. පාඩම කෙටි වුණාට quantifiers කියන්නේ මොකක්ද සහ ඒ අදාළ ඒ ප්‍රසිද්ධ quantifiers කීපයක් බැලුවා. නිතරම භාවිතා වන quantifiers කීපයක් ඒවන් කොහොමද නිවැරදිව ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන එක අපි ඉගෙන ගත්තා. හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා.